ලංකයි නේද? සුන්දර පරිසරයක් පේනානේ. ඉතින් ඉතුන ගියා අද ගැනීම කියලා කිව්වොත් හරි සමහරවිට කීප දෙනෙක් ඇවිල්ලා ඇති. උනාට වැඩි ජනප්‍රිය නෑ. ඉතින් කවදත් වගේ අපි හුඟක් ජනප්‍රිය තැන් වලට වැඩි යන්නේ. අපිත් හොයාගෙන යන ගමන් වලට තමයි යන්නේ. කොහේ කියලා දිතන්නේ? කඳු වලල්ලක් තියෙනවා. සුන්දර කුඹුරු යාය. සම්පූර්ණම නගරයෙන් ටිකක් ඈතට වෙච්ච ගමක් වගේ පේන තැනක් නේ. එහෙම හිතුවොත් ඇත්තරම වැරදි. අපි ඉන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කේ. කුරුණෑගල නගරේ ඉඳලා සාමාන්‍යයෙන් කිලෝමීටර් 10ක් විතර දුරින් තමයි අපි ඉන්නේ. ඉතින් ගමේ නම මුරතිහ. එහෙම ගියාම කට්ටිය හොයනවා ඉතින් මැප් එකේ. ඕක ඔය මැප් එකේ ගැහුවට හම්බෙන්නේ නැහැ. හරි. මේක දුටුගැමුණු රජුගන්ගේ කාලේ තමයි ඔය නම පාවිච්චි කරලා තියෙන්නේ. මුරතිහ. ඔය නම හැදෙන්න ප්‍රධානම කාරණාව අතීතයේ දුටුගැමුණු රජුගන්ගේ කාලේ රිදී විහාරේ ගොඩනගන කාලේ මේ ගමේ වැසියන්ට, ඒ කියන්නේ ඒක ආරක්ෂා කරගන්න මාසෙට මුරේ කියන්නේ ඒ වාරේ ගානේ දීලා තිනවා. ඒගොල්ලන්ට ඒ රැකියාවට ගිහිල්ලා ඒ ආරක්ෂා කරන වැඩ කටයුතු සඳහා සිකියුරිටි ජොබ් එක කියලා හිතන්නකො. ඉතින් ඒ වගේ මුරතිහ තමයි මේ ගමේ වැසියන්ට හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒ නම ක්‍රමක්‍රමයෙන් පොඩ පොඩ ඇවිල්ලා දැන් ප්‍රායෝජික නම ඇවිල්ලා මුරතිහ. ඉතින් අපි ඉන්නේ කුරුණෑගලයි රිදීගමයි හරියටම මැද්දේ. අපි යන්න හදන්නේ දැන් නම් නාලා ඉන්නේ ගොඩක්. අපි එන අතර මගේ දේව බල්ලා දැන් හොඳටම වැස්සට තෙමිලා ඉන්නේ. අපිට යන්න තව පොඩි දුරක් යන්න තියෙනවා. ඊට පස්සේ බැහැලා පයින් යන්නත් තියෙනවා. ආයිත් වැස්සක් එන්නත් යන්නේ. ඉතින් යන්න කලින් පොඩි දේවල් ටික කියන්නම්. අද අපි ගමන යොදාගෙන තියෙන්නේ සුන්දර, ඒක දිය කඩිත්තක් නෙවෙයි, ඒක දෙවනි පැටනාව හොයාගෙන කිව්වොත් හරියටම මේ අපි ඔය බුරුස්ගල ඒ වගේම අත්දැකීමක් ගන්න පුළුවන් තැනකට තමයි යන්නේ. ඉතින් අපි එතෙන්ට යන්. දැනට මේක සාමාන්‍යයෙන් එම ස්ථානය භාවිතා කරන්නේ ප්‍රධාන වශයෙන් ගමේ මිනිස්සුන්ගේ එදිනෙදා අවශ්‍යතාවලට, ජල අවශ්‍යතා, ස්නානය කිරීම, ඒ දේවල්වලට තමයි ඕක පාවිච්චි කරන්නේ. ඉතින් අපිට දැනගන්න වෙච්ච විදිහට ඒ ස්ථානය දැනට ඉතාමත් නොයිදුල් තැනක්. අඩුම තරමේ කිසිම අපද්‍රව්‍යයක් බැහැර කරපු නැති තැනක්. ඉතින් ගමේ අය වායිතා කරන හින්දා ඒකලෝ ගොඩක් ආරක්ෂා කරගෙන ඒ තැන තියාගන්න. ඉතින් ඒකලෝ වැඩි පිටින් එන කට්ටිය එනවට කැමතිත් නෑ. අපි ගමේ අපේ ඇත්තරම නෑදෑ කෙනෙක් එක්ක තමයි අපි ආවේ. ඒ කෙනා එක්ක තමයි අපි ගමන දාගෙන තියෙන්නේ. ඉතින් අපි යන් ඉස්සරහට වහින්නත් එනවා. නාන්න සිතාගෙන යන්නේ. බලමු අපි ගිහිල්ලා බලමු මොනවාද, මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ. මොකද මේ දවස්වල කුරුණෑගලට හොඳටම වහිනින්ද වතුරක් තියෙන ඉඩකඩ තියෙනවා. හරි, එහෙනම් රැඳීන් අපිත් එක්ක. මේ ගමට ඇවිල්ලා 100 කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි හොදාගිය නෙත්තිය කියලා. එහෙම නැත්නම්
අපේ වයස කෙනෙක්ගෙන් හරි තරුණ කෙනෙක්ගෙන් යමු කියන්නේ ගල් පොත්ත කියලා. ওই නම් දෙකම පාවිච්චි කරනවා. කාගෙන් හරි ওই නම් දෙක ඇහුවොත් මේ තැන පෙන්නයි. හැබැයි අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ගමේ අය ගොඩාක් ආදරෙන් රැකගෙන තියාගෙන ඉන්න තැනක්. මේකේ මේ අවට පෙන්න කොහෙවත් අඳුම ධර්මයේ තොපි කොලයක්වත් නැහැ. මේ තව දෙයක් දැන් අපි බුරුස්කල ගියා ඉන්නවනේ. ඔතන මම දැකලා තියෙන විදිහට මේ මට පේන විදිහට බුරුස්කලට වඩා මං හිතන්නේ දිග විශ්සල ගිහිල්ලා වැටෙන තැනක් තමයි අපිට මේ ඉස්සරහ පොකුණක් පේන්නේ. ඔය පල්ලෙහා ළමයි ටිකුත් මේවා ශ්‍රී ලංකන්නව අපිට බලන්න පුළුවන්. මමත් එකපාරක් යන්නේ ඉන්නේ ඔතන. ඉතින් මේක හැදෙන විදිය මං කියන්නම් මේ මේ දියපාරවලදී කොහෙන්ද එන්නේ කියලා. මම තව ටිකකින් පෙන්නන්නම් බොහෝ කන්දක් හොඳට කන්දක් තියෙනවා. අපි ඉස්සරහට ඒකත් නැගින්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒකේ නම බිසෝගල කන්ද. ඉතින් ওই බිසෝගල කන්දේ අක්කර 40 කියන තැනින් නම් තමයි වතුර පාරවල් ටික එකතු වෙලා මෙහෙම කඩා වැටෙන්නේ ඔය ගල් පොත්ත එහෙම නැත්නම් හොදගිය නෙත්තිය. ඕකෙන් යන වතුර පාර එක තැනකදී බටවලින් ගමේ කට්ටිය එකතු කරලා ජල මාර්ගයක් හදාගෙන ගිහිල්ලා දාලා තියෙනවා ඒකෝලංගේ කෘතිම හදපු වැවකට. ඒක මම පස්සේ පෙන්නන්නම්. ඊළඟට අපි එතෙල්ලා තියන්න විතාගෙන ඉන්නවා. ඉතුරු වතුර පාර ඔය පල්ලෙහාට ගිහිල්ලා ඔය වලෙන් නාන වලෙන් පල්ලෙහා ඇල දිගේ කෙලීම් යන්නේ දැදුරුවේ. දැදුරුවෙන් දැදුරුවේ ජලාශේ. ඔන්න ඕක තමයි මේ තැනේ විස්තර. ඉතින් වැස්ස තද වෙන්නත් කලින් නාගන්නත් ඕනේ. මොකද උඩහට වහින විදිය අනුව අපි හිතා ගන්න අමාරුයි මේ වතුර කොයි විදියට එයිද කියලා. ඕකටත් අපේ ආරක්ෂාව අරින් බලා ගන්න ඕනේ. ඒක නිසා මම පටස් ගන්න නානවා. ඊළඟ තැනට ගිහිල්ලා හම්බෙමු වැස්ස පෑවුවොත්. විශෝකල කන්ද මේ දැන් වැහලා පෑවෝ විතරයි. ඉතින් අපි දැන් ගමන ඉවර කරලා යන්න හදන්නේ. යනකොට තව එකම එක විශේෂ දෙයක් තියෙනවා පෙන්නන්න එක. ඔය විශෝකල කන්දේ අපි අර මුලින්ම ගියපු තැන ඉඳන් ඒ වැටෙන වතුර පාර බට මාර්ගයකින් හරවලා මෙන්න මේ තටාකයට ගම්මුන් විසින් හදලා තිනවා ජලය එක්රැස් කරන ස්ථානයක් විදියට. ඉතින් මේ තැනට මේක එච්චර පිළිවෙලකට නැතුණත් මේක නමින් නාරංගහ වැව. ওই නමින් තමයි මේක හඳුන්වන්නේ. මේක හුඟක්ම පාවිච්චි කරන්නේ දිය ඇල්ල හරහා එන වතුර එකතු කරලා කුඹුරු වැඩ කරන ගොවීන් සඳහා උදාහරණ ස්වරූපයක් තමයි අපිට හැබැයි පේන්නත් තියෙන්නේ. ඉතින් මේකේ ප්‍රධානම අරමුණ ඒක තමයි. කුඹුරු වැඩ සඳහා මේ වතුර උදාහරණ එක. ඊට අමතරව වැසි ජලය ක්‍රෂ් කරනවා සහ ඩීඑල් හරහායට ජලය බට මාර්ගයෙන් ගෙනල්ලා මෙතන එකතු කරන එක. ඉතින් මේක ඇත්තට හොඳට ප්‍රතිසංස්කරණය කරලා නැහැ කාලෙකින්. හැමතැනම වල් වැදිලා තියෙන්නේ. ඔය ඈත ඔයගලන්ට පේනවා ඇති ගල් තුනක් තියලා තියෙනවා. සාමාන්‍යයෙන් වැසි ජලය සහ ජලයේ උපරිම මට්ටමකට ආපුවාම ඔය උස මට්ටමකට තමයි ජලය තියෙනවා කියලා කියන්නේ. ඉතින් ආයි ට්‍රයින් යන්නේ. අපි අදට නිමා කරනවා. අලුත් තැනකින් ආය හම්බෙන්න. එතකන් අපිත් එක්ක රැඳිලා ඉන්න. ඉතන ගියා.